आयबोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख्या सियत रात्रि प्रवृत्ति विकास में मम कविंदु विजय वर्धन प्रथम सिरस्थल युगतनवित हेजिन वगे वेद युगतनवि वेनी रहसिगत गिविसुम मगिन रट कैली कैली वल्ट कडा अलिविकरन्न रजे कटियुतु करनवा सजित केन चोदना तवत गैस नेवक दिवैनट अदत गैस आश्रित पिपिरीम प्रमितियन तुर गैस मिन्दिदिरियट लंकावट गेन्न अवसर देन्ने नह राज्यमति लसंत सियतट कियाई अदत दियर पोहर पुपुराई रासायनिक पोहर इल्लन गोवीन मद्रव्य किलो 250කට आसन्न प्रमाणයක් සහිත දීපර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට දල වටිනාකම කෝටි 250ක් විය හැකි ඉරාන සහ පාකිස්තානු ජාතිකයින් 6 දෙනෙකුත් නාවික හමුදා භාරයට අවුරුදු 12න් පහළ සංචාරක දරුවන්ට PCR කරන්නේ නැහැ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියයි ශ්‍රී ලංකා වෛද්‍ය පරීක්ෂණ ආයතනය සහ ඉන්දියාවේ ජාතික ශාක පෝෂණ විද්‍යායතනයේ එක්ව මෙරට ආහාර 325ක පෝෂ්‍ය පදාර්ථ හෙළිදරව් කරයි. උත්සව සමයේ අඩුමිලට බාණ්ඩ ලබා දෙන්න හදන බන්දුල කෙසෙල් මුවත් වත්තරන් ගානට යයි. ප්‍රථමයෙන් දේශීය පුවත් යුගදන වී පසුගිය දිනවල අපේ රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණා. New Fortress Energy අමරිකානු සමාගම නිතර නිතර කතා මැවූ මාතෘකාවක් වුණා. මහරය අස්සන් කළ ගිවිසුමක් නිසා ඇමතිවරු 3 දෙනෙකු අධිකරණයටත් ගියා. ඒ තමන් ඇත්තටම ගිවිසුම දැක්කේ නැති බව පවසමින් කවුරුත් දැක්කේ නැති ඇමති මණ්ඩලයත් හරි හැටි දැන සිටියේ නැතයි පැවසූ යුගදන වී ගිවිසුම जनता विमुक्ति पेरमुने नायक पार्लिमेंतु मंत्री अनुर कुमार दिशानायक महता ये पार्लिमेंतुएदी सभागत कला मैत्र विपक्ष नायक सजित प्रेमदास महता पवसन्ने राज्य मेवनी रहसिगत गिविसुम हरहा रट कैली कैली बलट खड़ा अलविकरन बमाई युगतनवी बलागारे पीटा अत्ते केरवल पीटिये मेमगिन दनट विदुरी उत्पादने करनुए डीसल वलिन एसेम एलएनजी गैस योदागनत मेम युगतनवी बलागारेन विदुलिय उत्पादने कल हैकी मेम बलागारे इदिकिरीमट अमेरिकानो डॉलर मिलियन 300ක් व्यय करुणा अदात मेहि विदुलिय निपदवन्ने डीसल योदागनाय एलएनजी गैस अप रटट लबुने नैतिकम निसा एम अदिर क्रियात्मक वीम पमाउना एलएनजी योदागन विदुलिय निपदवीम लाभदायी वनु अति ऐसे नाम एलएनजी आरंभया गिविसुम गतवीम वरदाक्त नेत प्रश्न ऐते युगदनवी बलागार आश्रित अत्सन कर ऐति गिविसुमाय युगदनवी बलागारे संबंध गिविसुम अत्सन कले रहस्यगतव महरै बव मुलिन्म पार्लिमेंतुवट प्रकाश कले अनुर कुमार दिशानायक महताय किहिप वतावक्म एम गिविसुम इल्ला सिटियात ए लबा दीम दिगिन दिगटम रचे पार्श्वेन मगहरिया केसे वितात ये मेतेक अभिरासाक्व पैवती एक विसुम सभागत करान्न अनुर कुमार दिशानायक मंत्री वरयाम क्रियाकला මේ 13 එක වගන්තිය පැහැදිලිව සඳහන් කොට තිබෙනවා රාජ්‍යගත භාවය හා ප්‍රකාශ කිරීම කියන වගන්තියටදී මේ ගිවිසුම අවුරුදු දෙකක් යනකම් දෙපාර්ශ්ව අතර එකඟතාවයකින් තොරව රටට හෝ ජනතාවට ප්‍රකාශනපත් නොකර සිටින්නේ. එහෙම කරන්න පුළුවන් ද මේ රටේ දේපළ පිළිබඳ? මේ රටේ දේපළ අයිතිව තිබෙන මේ රටේ මහජනයාට කිසිදු පෝල්මක්කාර උරුමකාරීත්වයකින් මුදල් අමාත්‍යංශව අමාත්‍යවරයාට හෝ එහි ලේකම්වරයා ආටිගලට පවරලා නැහැ. ඒ නිසා මේ රටේ දේපළ පිළිබඳ අත්සන් කරලා බඩ ඕනෑම ගිවිසුම මේ රටේ ජනතාවට දැන ගැනීම සඳහා පරම අයිතියක් තිබෙනවා. හැබැයි තමුන්වන්සේලා 13 එක වගන්තිය දානවා මේ ගිවිසුම සභාගත කර හැකි වන්නේ ඉලිදරව් කළ හැකි වන්නේ ඇමරිකා මේ සමාගම එකඟ වන්නේ නම් පමණයි. මොමහන්නේ ඇයි එහෙම වගන්තියක් දාන්නේ? එහිදී ඔව් එම ගිවිසුම ආශ්‍රිතව පෙන්නු භයානකකම අප කාටවත් අමතක කරන්න බෑ. අපේ රටට විශාල ආර්ථික පාඩුවක් සිදු කළ හෙජින් ගනුදෙනුව වගේ තවත් විශාල ආර්ථික අගාධයකට මෙම ගිවිසුම හරහා අප ඇද වැටේ විත. අපේ රටේ සියලු විදුලි බලාගාරවලට LNG ගෑස් සැපීමේ ඒකාධිකාරී බලය එක් සමාගමකට හිමිවීම කෙතරම් භයානකද? මේ නිසා විය යුතුමයි අපේ රටේ ප්‍රධාන පෙළේ ආගමික නායකින් එකමුතුව අධිකරණයට ගියේ. අපේ රටේ දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවේම ඇමතිවරු තිදෙනෙකුත් අධිකරණයට ගියා. ඒ මේ ගිවිසුමට එරෙහිවයි. අදත් යුගතනමි ගිවිසුම පිළිබඳව විවිධ අදහස් පළ වුණා. ආණ්ඩුව අද මේ රටේ ස්වෛරීත්වය අමුඅමුවේ උල්ලංඝනය කරනවා. මහා දුෂ්ට ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරනවා. යුගතනවි බලාගාරයේ කොටස් අබිරහස් ලෙස කැබිනට් මණ්ඩලයට බොරු කියලා ඇමතිවරු නොමග යවලා මේ රටේ විදුලි බල ශේෂ්ත්‍රයේ මහා අනතුරුදායක තත්ත්වයක් බලශක්ති අනාරක්ෂිතභාවයක් මේ රජය නිර්මාණය කළා තිබෙනවා සියලුම LNG බලය ඇමරිකාවේ නිව්ක්‍රෝල සමාගමට දුන්නම මොකද්ද රටට ඉතුරු වෙන්නේ මොකද්ද මේ ආයෝජනයේදී වැදගත්කම ඒක
ඉතින් ඔය ගිවිසුම මම නම් දැක්කේ නෑ. ඉතින් ඒ ගිවිසුම හරි ගිවිසුමද නැත්නම් හොර ගිවිසුමක්ද මොකද්ද කියන එක මම දන්නේ නෑ. හැබැයි යුග දනවියක මේ රටට අවශ්‍ය කරන ඉතාමත්ම හොඳ දෙයක්. මේ ආණ්ඩුව දෙදරලා තියෙන්නේ. ආණ්ඩුව ඉරිතලලා තියෙන්නේ. ඒ ඉරිතලම තැලීමට හොඳම උදාහරණය තමයි මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු 3 දෙනෙක්ම කැබිනට් එකෙන් සම්මත කරයි කියලා කිව්ව යුග දනවි බලාගාරයේ ගිවිසුමට විරුද්ධව අද ඒගොල්ලෝ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ Taman වාඩි වෙලා ඉන්න කැබිනට් එකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා. ඉතිහාසයේ කිසිම දවසක මේව ආණ්ඩුවක් තිබුණේ නැහැ. මේ ඇමතිවරු 3 දෙනා එකඟ නැති දෙයක් ආණ්ඩුවේ ඇතුලේ සිද්ධ වෙනවා නම් වහාම ආණ්ඩුවෙන් ඉල්ලා සෙන්න ඕනේ. වෙළඳ පොළට අලුතින් ගෑස් සිලින්ඩර නිකුත් කරන්න පාරිභෝගික අධිකාරිය සමාගම් දෙකටම නියෝග කළා. ගෑස් සිලින්ඩර එකතු කරගන්න කියලා දැනුම් දී තිබෙනවා. මෙසේ නියෝග කරන්න සිද්ධ වුණේ දිගින් දිගටම සිදුවන ගෑස් ආශ්‍රිත පිපිරීම් නිසායි. අලුතින් නිකුත් කළ ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම් කිහිපයක් ඊයේත් අදත් වාර්තා වුණා. මෙම පිපිරීම් පිළිබඳව සොයන්න ජනාධිපතිතුමා පත් කළ විශේෂඥ කමිටු වාර්තාව ලබන සතියේ බහර දීමට නියමිත බව කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළගේ මහතා පවසනවා. ප්‍රමිතියෙන් තොර ගෑස් ආයේ අපේ රට තුළට ගොඩ බාන්න ඉඩ දෙන්නේ නැති බවයි රාජ්‍ය අමාත්‍යලා සන්තාලගේ වන්න මහතා අප කළ විමසීමකදී පැවසුවේ. මෙහෙම ගෑස් ආශ්‍රිත පිපිරීම් අපේ රටේ ඉතිහාසයකවත් මීට පෙර වාර්තා වෙලා නැහැ. රෙගියුලේටර් බට සහ ලිප්පු පුරා යන්න වුණා. ඒ සමගම ගෑස්වල සංවිතියේ වෙනසක් නිසා මේ පිපිරීම් සිදුවන බවයි බොහෝ පාර්ශ්ව ප්‍රකාශ කළේ. සමහරුන් සමාගම් දෙකම පැත්තේ හිට ගන්නකොට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලකියවන්න මහතා සෑම විටම මෙම සිද්ධි සැක කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ පිළිබඳව හොයන්න විශේෂඥ කමිටුවක් පත් කළා. කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයාට ආරදීමට නියමිතව තිබෙනවා. අද පෙරවරුවේ තවත් ගෑස් නැවක් කොළඹ වරායට පැමිණියා. ඒ ඉන්දියාවේ සිටයි. පාරිභෝගික සේවා අධිකාරියේ සහ ප්‍රමිති කාර්යංශයේ නිලධාරීන් මෙහි සාම්පල මේ වන විටත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට බාර දී තිබෙනවා. නැවත කුමන හේතුවකටවත් ප්‍රමිතියෙන් තොර ගෑස් ලංකාවට ගෙනීමට ඉඩ දෙන්නේ නැති බව සියත අපකල විමසුමකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා. බොහෝ විට මේ දක්වා වාර්තා වුණු සිද්ධීන් පරීක්ෂණයට ලක් කරාට පස්සේ ඒ වාර්තා වුණු කරුණු නෙමෙයි වෙනත් දේවල් තමා අනාවරණය වෙලා තිබෙන්නේ. ඒ අනුව නව ලාංඡනයක් නිකුත් කරපු ඒවා තුනක් මේ වන විට යම් කිසි ආකාරයක අනතුරකට ලක් වෙලා තිබෙනවා කියන වාර්තා වුණා. ඒකෙන් එකක් බොහොම පැහැදිලිව ඒ නව ලාංඡනයක් නෙමෙයි බව අනාවරණය වෙලා තිබෙන්නේ. අනිත් කරුණු දෙක පිළිබඳව විශේෂ මේක වන විට අපට ඒ වාර්තා ලැබෙනවා. අද උදෑසන දෙවෙනි නව ලංකාවට ළඟා වෙලා තිබෙනවා. පාරිභෝගික අධිකාරිය සහ දාල් රාජ්‍යයකන නිලධාරීන් ඒ නැවට ගිහිල්ලා නියති ලබාගෙන ඛනිජ තෙල් සංස්ථාවට යොමු කරලා තිබෙනවා. ඒ අනුව මොනම ආකාරයකටවත් මින් ඉදිරියට ඒ නියමිත ප්‍රමිතියට අනුකූලව නැති කිසිදු ගෑස් ප්‍රමාණයක් ලංකාවට ඇතුළත් අවශ්‍ය බව දිනක් සිදු කරන බවදී නෑ. යම් සමාගම මේ සම්බන්ධව නීති විරෝධී ආකාරයක කටයුතු කරලා තිබෙනවා කියන අවුරු කරගන්න හැකුණු විකසම අදාළ නීති අනුකූල ක්‍රියාමාර්ගණයෙන්පත් අපි කටයුතු කරනවා කියනවා. මේ අතර සීල් කඩපු නැති පරණ ගෑස් සිලින්ඩර ගෙනත් බාර දෙන්න කියලා සමාගම් ප්‍රකාශ කරලා තියෙනවා. සීල් පිටින් ගෑස් සිලින්ඩර ගෙදර තියාගන්න ගෙනියන්නේ කවුද කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වේදාරච්චි අද ප්‍රශ්න කළා. මේ ගෑස් පිපිරීම ගැන පරීක්ෂණයක් කරන්න ජනාධිපතිතුමා කමිටුවක් පත් කරා. ඒ පත් කර කමිටුවේ වාර්තාව පිළිඩාව ප්‍රමිතියෙන් නොමැති ගෑස් ආනයනය කරපු නිසා මේ තත්ත්වය උදා වුණා. ඒ ගෑස් පිපිරීම ඇති වෙනවා කිය. ඒ නිසා ජනාධිපතිතුමා කමිටුවේ නිර්දේශය අනුව එතුමා නියෝගයක් දුන්නා ගෑස් සමාගමට මේ විනාශයට පත් වෙන නිවස්වල ඒ වන්දි අලාභ ලබා දෙන ලෙස. මේ ජනතාව ගුණාටන්දන කතාවක් තමයි ගෑස් සමාගම මේ ප්‍රකාශ කරන්නේ. ඉතින් ගෑස් සමාගම කියනවා මේක සීල් කඩන්නේ නැතුව ගෑස් සිලින්ඩරේ ගෑල බාර දෙන්නේ කියලා. මේක ආපදාවක් ලෙස සලකන්න රටේ. අද වෙන විට අලවි කර ඇති ගෑස් සිලින්ඩර ආපසු එකතු කරලා පරණ ගෑස් වෙනුවට ප්‍රමිතියෙන් යුතු ගෑස් පුරවනවා කියන එක හිතන තරම් ලේසි නැහැ. ඒ පිළිබඳව ඇත්ත දන්න විශේෂඥින් පවසන්නේ අඩුම ගානේ ඊට තව මාස 4ක් 5ක්වත් ගත විය හැකි බවයි. අදත් ගෑස් ආශ්‍රිත පිපිරීම් කිහිපයක්ම වාර්තා වුණා. බොහෝ වෙලාවට බලයට පත් වූ හැම රජයක්ම පාරම්බාන්නේ අපි තමයි කෘෂිකර්මාන්තය හොඳටම කළේ කියලා. එක කාලෙක ආණ්ඩු කියනවා රටම සහලින් ස්වන් පෝෂිත කළා කියලා. හැබැයි ඒ ආණ්ඩු කාලවලම පිටරටින් සහල් ගෙනල්ලා තියෙනවා. ඇත්ත සත්‍ය දත්ත මත මහපොළවේ පැල කරන්න නැත්නම් අපේ රටේ කෘෂිකර්මාන්තය අනතුරක වැටීම වළක්වන්න අමාරු වේවි.
කාබනික පොහොර හඳුන්වා දීමට දරූ උත්සාහය අද අවසන් වෙමින් පවතින්නේ නැති ප්‍රශ්න ඇති කරමින් කෘෂිකාර්මික රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වන්නේ ඈත ඉතිහාසයේ සිටමයි. එද රජවරුන් අපේ රට සහලින් සම්පෝෂිත කළ බව අප අසා තිබෙනවා. නිදහසින් පසු අපේ රට බාරගත් සමහර පාලකයන් කෘෂිකර්මාන්තේ නම්වන්න ඉතා අවංකව කැප වුණා. ඩිය සේනානායක සහ ඩඩ්ලි සේනානායක කියන නම් ඒ අතර ප්‍රමුඛයි. සිරිමාව බණ්ඩාරනායක මැතිනියද සියලු භෝග වර්ග මේ රට තුලම වවන්න දැඩි උත්සාහයක් දරුවා. නමුත් අවස්ථාවකට අපේ රටට එදා ඉඳලා අද වෙනකන් කෘෂිකාර්මිකව පිළිගත් ජාතික ප්‍රතිපත්තියක් තාමත් නැහැ. ආණ්ඩු මාරු වෙන හැටියට ප්‍රතිපත්ති මාරු වෙනවා. කාබනික පොහොර හඳුන්වා දීමත් අද බරපතල අර්බුද මතු කර අවසන්. දියර කාබනික පොහොර කියලා සමහර සමාගම් ගොවියන්ට දෙන්නේ මොනවද කියලා ඇත්තටම ප්‍රශ්නයක්. මේ දින කිහිපය පුරාම දියර පොහොර අඩංගු ප්ලාස්ටික් කෑන් පුපුරලා යනවා. අපේ රටේ සමහර ව්‍යාපාරිකින් කල දුටු කල වලහින જાති මිනිසුන් රසායනික පොහොර නැතිකමින් නියරෙන් කුඹුරේ මඩටම වැටුණු ගොවින්ට සිදුවන මේ අසාධාරණයට වහා වගකියුත්තන් මැදවිය යුතුයි. අදත් දියර කාබනික පොහොර ප්ලාස්ටික් කෑන් පුපුරා ගොස් තිබෙනවා. ඇත්තටම මේ වගේ ඇත්තේ කුමන විදිහේ දියර පොහොරක්ද කියලා වහා හෙලිදරව් කළ යුතුයි. මේ නැනෝ කියලා එවලා තියෙන්නේ මොකද්ද මේ අපිට? කණිකර කෙවලා තියෙන්නේ. බින්න බෑ ගන්න මාස් එකක් දාගත්තත් ඒකෙත් දවස ගන්න බෑ කෙලක ගහින්නේ. මේවද අපි දැන් කුඹුරු වල ගහන්නේ කොහමද? පොඩි ළමයි මෙගේ වල රැයියන් මේවම මෙහෙම දාන්න පුපුරනවනේ ගෑස් වගේ මේවත් පුපුරනවද? ඇමෙති කියන්නත් බෑ මූට. මූ ඇමෙතියෙක් නෙමෙයිනේ. මූ ගොන්ඩාල කෙනෙක්. මේ අතර අදත් රසායනික පොහොර ඉල්ලා රාජාංගනේ ගොවින් විරෝධතාවයක නිරත වුණා. අපට ඒ කියන තෙල් පොහොර ටික රත්තරම් බඩුව තියලවත් මාත්‍යෝ ගන්න විදිහක් නැහැ. මේ විදියට රුපියල් දහස් ගණන් දීලා කුඹුරු වැඩ කරලා මෙව් වගේ ගනුදෙනු බේරන්න නම් මාත්‍යෝ රත්තරම් වී කරල් මතු වෙන්න ඕන ගොයන් කපනකොට. කුරං කුඹුරු අස්සද්දනවා වෙනසක් කරනවා කියලා ආවේ. නමුත් බලන්න අද මේ මොහොත වෙනකොට රාජාංගන ව්‍යාපාරයේ මේ ඇස්පනා පිට පේනවා මේ කුඹුරු පුරම් බවට පත් වෙලා තියෙනවා. ඇස්පනා පිට මේ කුඹුරු පුරම් වෙලා තියෙනවා. රාජාංගන ව්‍යාපාරයේ අක්කර 35000ක් විතර දෙපැත්තේ වම දකුණේ තියෙනවා. මේකේ අක්කර 10000ක් ගානක් මෙහෙම යායෙන් යාය ඇරිලා තියෙනවා. මේ සියලු ප්‍රශ්න මැද කාබනික පොහොර වගාවෙන් ජීවිතේ ජය ගන්න ගොවිනුත් ඉන්නවා. ඒ පිළිබඳව අනුරාධපුරෙන් අද අපට වාර්තා වුණා. මම ගිය කන්නේ ජීව අමෘතය කියන පොහොර මිශ්‍රණය දේශීය පොහොර මිශ්‍රණය භාවිතා කරා. මම දැක්ක ඇත්තට මේක යම් සාර්ථකත්වයක්. ජීව අමෘතය භාවිතා කරන ගොයම එකම බර ප්‍රමාණය තමයි තිබුණේ. රසායනික පොහොර භාවිතා කරන එකේ ගොයම් ප්‍රමාණය වැඩි, වී ප්‍රමාණය අපි සේරු වලින් මැන්නාම සේරු 16ක් තිබුණා. කාබනික පොහොර භාවිතා කරන එකේ සේරු 13යි තිබ්බේ. නමුත් බර වශයෙන් ගත්තාම දෙකම එක සමානයි 8200 කියන තැනට ආවා. මට දැඩි විශ්වාසයක් ඇතිලා තියෙනවා මේක කරන්න පුළුවන්. රසායනික පොහොර දිහා බලන අපි බහුජාතික සමාගම් වලට අපේ සල්ලි ටික දෙන තැනට යන්න ඕනේ නැහැ. මේ දේෙන් එළ ගොවිතැන දිනු කරගන්න ඔබ උනන්දු වෙන්න ඔබට මේ දේ කරන්න පුළුවන්. මේ අතර කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය උපකරණ බෙදා දීමක් පිළිබඳව හැටන් කොටගල ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඊට මුල් වික්‍රියා කළේ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතායි. එසේම කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් දඹුල්ලෙන්ද ආරම්භ වුණා. දැනට ප්‍රයෝජනයට නොගන්නා ඉඩ ප්‍රමාණයෙන් අපි කාබනික පොහොර නිෂ්පාදනය කිරීම අද දින ආරම්භ කරා. විශේෂයෙන් මගේ බලාපොරොත්තු මේ ආඥාලාභීන්ට මේ ගැන සම්බන්ධව දැනුම ලබා දීම. මේ ප්‍රජා විශ්වවිද්‍යාල ආඥාලාභීන්ට යම් දැනුමක් ලබා දීලා මේ අය යහපත් අන්දමින් සමාජගත කරන එක තමයි මගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. අපේ රට පුරාම විවිධ පෝෂණ ගුණයන්ගෙන් යුක්ත ධාන්‍ය එළවලු පළතුරු පලා වර්ග කුළු බඩු අල වර්ග මස් මාළු කිරි බිත්තර තියෙනවා. අප උදේ හවස තුන් වේලම බොහෝ දේ ආහාරයට ගන්නවා. නමුත් අවාසනාවකට මේ ආහාර වර්ගවල පෝෂක ගුණය පිළිබඳව විද්‍යාත්මක තොරතුරු තිබුණේ නැති තරම්. අවුරුදු 50කට පසු ශ්‍රී ලංකා වෛද්‍ය පරීක්ෂණ ආයතනය ඉන්දියාව ජාතික විද්‍යා ආයතනය සමග එක්ව පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. අප උදේ දවල් රාත්‍රියේ ආහාර ගන්නවා. ඊට එළවලු පළතුරු පලා වර්ග ධාන්‍ය අල වර්ග ආදිය ඇතුළත්. ඊට අමතරව මස් මාළු බිත්තර කරවල කිරි වර්ගත් අපේ ආහාර වේලට එකතු වෙනවා. නමුත් මේ කිසිඳු ආහාර වර්ගයක පෝෂණ ගුණය පිළිබඳ නිවැරදි පර්යේෂණ දත්ත මෙතෙක් අප රට සතුව පැවතියේ නැති තරම්. ඒ අනුවයි ශ්‍රී ලංකා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ පෝෂණාංශය අලුත් වැඩකට අතගැසුවේ. ඒ සඳහා ලෝක බැංකුවත් ආධාර සැපයුවා.
ඉන්දියාවේ ජාතික පෝෂණ විද්‍යායතනය හා එක්ව ශ්‍රී ලංකා වෛද්‍ය පරීක්ෂණ ආයතනය අපේ රටේ ආහාර වර්ග 325ක පෝෂණ තත්ත්වය පරීක්ෂා කළා. එහිලා එක් ආහාර වර්ගයක ඇති විටමින්, ඛනිජ ලවණ, ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට් වැනි පෝෂ්‍ය පදාර්ථ 125ක් අධ්‍යයනයට ලක් කෙරුණා. මේ අනුව අදාළ ආහාර වර්ගවල පෝෂ්‍ය පදාර්ථවල තොරතුරු දැන් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි. මේ පිළිබඳ අපට කතා කළ පෝෂණ වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය. අපේ ආහාරවල තියෙන පෝෂ්‍ය පදාර්ථ ගැන අපිට ලොකු වැටහීමක් තිබුණේ නැහැ. නමුත් පසුගිය මාසයේදී වෛද්‍ය පරීක්ෂණ ආයතනයෙන් ආහාරවල තියෙන පෝෂණ ගුණය පිළිබඳ තියෙන වගුවක් පිළිබිඹු කළා. මේකේ ආහාර කාණ්ඩ 325ක් ඇතුල් වෙලා තියෙනවා. මේ හැමදේම ලංකාවේ සුලභව තියෙන ආහාර තමයි මේකට ඇතුළත් වෙලා තියෙන්නේ. හැම ආහාරයකම තියෙන පෝෂ්‍ය පදාර්ථ 125ක් මේ වගුවෙන් පිළිබිඹු කරනවා. මගේ ආහාරයේ තියෙන අඩුපාඩු ගැන විටමින් අඩුවක් තියෙනවද, කංච ලමන වල අඩුවක් තියෙනවද, ප්‍රෝටීන් අඩුවක් තියෙනවද කියන එකත් තම තමන්ට උනත් බලා ගැනීමේ රුකුලක් හම්බෙනවා මේ වගුව පාවිච්චි කිරීමේදී. ලංකාවේ තාමත් මන්ද පෝෂණය කියන එක ඉතාමත්ම තදින් පවතින දෙයක්. විශේෂයෙන්ම ළමා මන්ද පෝෂණය අපි වැඩි පාවිච්චි කරන්නේ නැති ආහාර වර්ග තියෙනවා. ඒ ජපන් බටුකොළ, ඇම්සන් වගේ මේ පළතුරු වර්ග, මේ හැම දෙයකම තියෙන පෝෂ්‍ය පදාර්ථ ගැන මේක සවිස්තරාත්මක විදිහට දැක ගන්න පුළුවන්. මේ අනුව අද අප ගන්නා ආහාරවල ගුණාත්මකභාවය අපටම දැනගන්න පුළුවන්. මෙතෙක්කල් අප නොදැන එහෙත් දිනපතාගත් ආහාරවල පෝෂණ ගුණය විද්‍යාත්මකව තහවුරු කිරීම මෙවන් යුගයක අතිශය වැදගත් බව කිව යුතුයි. විශේෂයෙන් හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ කතිකාවේදී ආහාරවල පෝෂණ ගුණය නිවැරදිව හඳුනා ගැනීම අතිශය වැදගත්. අදවන විට එළවලු සහල් පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. රුපියල් 50ට 60ට තිබුණු කෙහෙල් මුවත් අද රත්තරන් ගානට ඉහළ ගියින්. නූල කැඩුණු සරුංගලය වගේ ඉහළ යන බඩු මිලට උත්තරයක් ලෙස සතුස හරහා අඩු මිලට ගෙදරටම පාරිභෝගික භාණ්ඩ ගෙනත් දෙන්න ඇමති බන්දුල සූදානම් වනවා. ඒ උත්සව සමයේ ඉහළ යන භාණ්ඩ මිල පාලනය සඳහායි. අපේ රටේ අදත් රජයේ සතුව ඇත්තේ සතුස පමණයි. කලක් සතුස කියු සැනින් ජනතාවගේ මතකයට ආවේ කුණු ලුණු සහ කරවලයි. නමුත් අදවන විට තත්ත්වය යම් ප්‍රමාණයකට උසස් වෙමින් තිබෙනවා. එසේම මෙරට පෞද්ගලික සුපර් මාකට් ජාලය හා තත්ත්වයෙන් මිලෙන් තර්ග කරන්න සතුස වැනි රාජ්‍ය ආයතනයක් ශක්තිමත්ව තිබිය යුතුයි. වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා උත්සව සමයේ භාණ්ඩ අඩුවෙන් දීමට සූදානම් වනවා. මේ උත්සව සමයේ නිමිති කරගෙන හෙට දවසේ සිට මේ වර්ෂයේ නිමවෙන තෙක් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් ජන ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩය වන පොදු ජනතාව පාරිභෝජනය කරන සහල් වර්ග රුපියල් 100ට වඩා අඩුවෙන් ලබා දෙන්න. ඒ අනුව මේ නාඩු කිලෝවක් රුපියල් 99.50කට ලංකා පුරාම් පීඨ සතුස වෙළඳ සැල් වලින් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. කිරි සම්බ වෙනුවට උනත් ආදේශකයන් ලෙස පාවිච්චි කරන්න පුළුවන් හොඳම සම්බ කිලෝවක් රුපියල් 130 ගානේ සතුස වෙළඳ සැල් වලින් හෙට සිට නිකුත් කරනවා. හෙට සිට ඕනෑම සහල් වර්ගයක් සතුසෙන් කිලෝ 5 බැගින් ලබා ගන්න පුළුවන්. අනිකුත් භාණ්ඩ වර්ග 50ක් වෙළඳ පොලේ පවතින මිලට වඩා අඩු මිලට මේ දෙසැම්බර් 31 වෙනකම් සපයන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි සකස් කරලා තියෙනවා. සියලුම පරිභෝජන භාණ්ඩ අපිට රජයක් වශයෙන් දෙන්න පුළුවන් අඩුම මිලට සැපීමේ කටයුත්ත හෙට දිනේ සිට සතුස අලුවිසල් ජාලය හරහා ආරම්භ වෙනවා. බන්දුල ගුණවර්ධන ඇමතිතුමා මෙසේ අත්‍යවශ්‍ය භාණ්ඩ සතුස හරහා අඩු මිලට දෙන්නට උත්සාහ දරති. අපේ රටේ ඉදිරි මාස කිහිපය තුළ බරපතල එළවලු හිඟයක් ඇති විය හැකි බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙටියාරච්චි මහතා පවසනවා. මේ විදිහට ගියොත් එම උත්සව සමය බොහෝ දුරට අමාරුවෙන් හරි උත්සව සමය කරගෙන යයි. මම ඓතිහාසික අවදාවක් දැකලා රුපියල් 350ට වගේ ගිහිල්ලා තියෙනවා ගෝව. මේ වගේ බීට් බැලුව 320ට වගේ 320 300ක් අතර යනවා. මේ වගේ දැඩි හිඟයක් මම ඉතිහාසෙ කවදාවත් ගිහිල්ලා නැහැ. මේ වගේ හැම එළවලුවක්ම තව මාස 6ක් 7ක් යනකොට මේ වගේ මීට වැඩි අර්බුදයකට එළවලු වලින් රට මෝහන පාන්න සිද්ධ වෙනවා. මේ අතර අද පවතින එළවලු මිල පිළිබඳව අදහස් දක්වූ වෙළෙන්දන් කිහිප දෙනෙක්. අද මාළුවේ 700යි, කනක් 400යි, ලංකාල 300යි, කරවීර 480යි, තාඩි 400යි, වම්බත් 300යි. හැමදේම වගේ ගණන් අඩුවට තිබ්බ කෙහෙල්මුවා ඒවත් දැන් ගන්න. ගොඩ රුපියල් 400 රෝ යනවා. ඒ මිනිසිපෝ මේ දසනින් බිස්නස් කරන එක අපිට හරි පාඩුයි. එළවලු මිල කිව්වම අපිට වණිනවා මිනිස්සුන්ගේ ආණ්ඩුව කරපු වැරදි. ඒක ඒගොල්ලෝ පිළිගන්නෙත් නැහැ. කිව්වොත් තාන්නෙත් නැහැ. ඒ කියලා වැඩන්නේ.
බෝරා ප්‍රජාවේ ආධ්‍යාත්මික නායක ආචාර්ය සෙහෙප් තුමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ඒ ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසේදී. බෝරා ප්‍රජාවේ ආධ්‍යාත්මික නායක ආචාර්ය සෙයිදින මුෆද්දල් සෙයිෆුදීන් සහීප් තුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් සිදු වුණා. ඒ ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසේදී. මිලියනකට ආසන්න බෝරා ප්‍රජාවේ සමාජිකයින් ඉන්දියාව, පාකිස්තානය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක වාසය කරනවා. තමා ඉතා ඇලුම් කරන රටක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම සතුටට කරුණක් බවයි සහීප් තුමා සඳහන් කර ඇත්තේ. ඉදිරියටත් සිය අනුගාමිකයින් සමග මෙරටට පැමිණෙන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. රජයේ ගෙන යන කොවිඩ් පාලන වැඩපිළිවෙල පැසසුමට ලක් කළ සහීප් තුමා ශ්‍රී ලංකාවේ දියුණුව තමා අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළා. කොවිඩ් ඉටුකම අරමුදලට බෝරා ප්‍රජාවේ නායක සේෆ් දීන් සහීප් තුමා කළ පරිත්‍යාගයට ස්තුති කළ ජනාධිපතිවරයා ආයෝජන සහ වෙළඳ කටයුතු සිදු කරමින් බෝරා ප්‍රජාව මෙරට ආර්ථිකයට ලබා දෙන දායකත්වය අගය කළා. ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහ බෝරා ප්‍රජාවේ සමාජිකයින් කිහිප දෙනෙක් මෙම හමුවට සහභාගී වුණා. මේ අතර බෝරා ප්‍රජාවේ ආධ්‍යාත්මික නායකයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද හමු වී තිබෙනවා. ඒ අරලිය ගහ මන්දිරයේදී වෙළඳ ව්‍යාපාරික කටයුතු ඔස්සේ මෙරට ආර්ථිකය නගා සිටුවීමට බෝරා ප්‍රජාව විසින් ඉටු කරන කාර්යභාරය මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඇගීම මද්‍රව්‍ය කිලෝ 250කට ආසන්න ප්‍රමාණයක් සහිත දීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා. අත්අඩංගුවටගත් විදේශීය දීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 6 දෙනෙකුද නාවික හමුදා බහරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් පාකිස්තාන සහ ඉරාන ජාතිකයින්. ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 900ක් දුර ගැඹුරු මුහුදේදී මෙම යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධාංශයට ලද තොරතුරක් මත පොලිස් මත්ද්‍ර විනාශක අංශය හා එක්වයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ. දින කිහිපයක් පුරා මහ මුහුද මැද සිදු කළ නිරීක්ෂණයෙන් පසුව මේ විදෙස් යාත්‍රාව අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසනවා. අපේ විරලට කිලෝමීටර් 1665ක් දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී යාත්‍රාව නාවික හමුදා බහරයට ගෙන ඇත්තේ. එම අවස්ථාවේ එහි සිටි විදෙස් ජාතිකයින් 6 දෙනාද මේ වන විට කොළඹට රැගෙන වී තිබෙනවා. ඉතා සූක්ෂම ලෙස උර නවයක මත්ද්‍රව්‍ය පැකට් 225ක් අසුරා තිබූ බව නාවික හමුදාව පවසනවා. එම මත්ද්‍රව්‍යවල සම්පූර්ණ බර කිලෝ 250ක් වෙනවා. මෙම මත්ද්‍රව්‍ය වර්ගය හෙරොයින් ලෙස සැකකරන බවයි වාර්තා වන්නේ. මෙම යාත්‍රාව කොළඹට රැගෙන ඒමට තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා පවසනවා. මේ වර්ෂය තුලදී පමණක් අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍ය දළ වටිනාකම රුපියල් බිලියන 13කට වැඩි වෙනවා. දකුණු අප්‍රිකානු කලාපයේ රටවල් 6කට පනවා තිබූ තහනම ඉවත් කිරීම භයානක අවදානමකට රට ඇද දැමීමක් බව රවි කුඹුදේශ් මහතා පවසනවා. මේ අතර කොවිඩ් වැළඳුණු පුද්ගලයෙකු තුන්වන මාත්‍රාව ලබා ගත යුත්තේ මාස 6කට පසුව බවයි විශේෂඥ වෛද්‍ය දිලීප් ලියනගේ මහතා ප්‍රකාශ කළේ. අප්‍රිකානු කලාපයේ රටවල් 6ක් සඳහා පනවා තිබූ සංචාරක සීමා ඉවත් කිරීමට ඊයේ කටයුතු කෙරුණා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අනුමැතිය මතයි. මෙරටට පැමිණෙන සියලු ගුවන් මගින් කොවිඩ් රෝගයට සම්බන්ධ සියලු තොරතුරු එනම් ලබාගත් එන්නත් පිළිබඳ වාර්තා, කොවිඩ් වැළඳී නොමැති බවට තම ගමන පිටත් වීමට පෙර ලබාගත් වාර්තා, විදේශ ගමන් බලපත්‍රයේ දත්ත පිටුව ආදී මාර්ගගත කර ඇති බවට සහතික කර දැනගන්නා ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හා ගුවන් තුරුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා වෙත දන්වා ඇත්තේ. එසේම වයස අවුරුදු 12ට අඩු ළමුන් මෙරටට පැමිණීමේදී ගමනාරම්භයට පෙර ලබාගෙන ලංකාවේ ගුවන් තුරුපළේදී කොවිඩ් 19 වැළඳී නොමැති බවට තහවුරු කිරීම ඉදිරිපත් කළ යුතු තිබූ වාර්තා දැන් අවශ්‍ය නොවන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසනවා. කෙසේ වෙතත් වයස අවුරුදු 12ට සහ ඊට වැඩි සියලු මගින් තමා ගමන් ආරම්භයට පෙර පැය 72ක් තුළ ලබා ගන්නා ලද රෝගය වැළඳී නැති බව සනාථ කිරීමට ඉංග්‍රීසි භාෂාවෙන් ලබා ගන්නා ලද වාර්තා පෙර පරිදිම ගුවන්තුරුපලේදී අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කිරීම අනිවාර්යයි. කෙසේ වෙතත් මෙලෙස සංචාරක තහනම ඉවත් කිරීම ගැටලු සහගත බවයි රසායනාගාර වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසන්නේ. මෙරට දෛනික කොවිඩ් රෝගීන් යලිත් ඉහළ යමින් පවතිනවා. එවැනි පසුබිමක එළඹෙන උත්සව සමයේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍යංශ පවසන්නේ. මේ අතර නිරෝධාහන නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් අද අනුරාධපුර නගරයේදී ක්‍රියාත්මක කෙරුණා.
කොවිඩ් වෛරසය ආසාදනයේ වී සුව වූ පුත්කලින් බූස්ටර් එන්නත ලබා ගත යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලිප් ලියනගේ මහතා මෙලෙස පැහැදිලි කළා. දැනට තිබෙන සාක්ෂි පදනම් කරගෙන අපි තුන්වෙනි මාත්‍රාව දෙන්නේ මාස 3න් නෙවෙයි මෙහිදී මාස 6කට පසු. ඒක නිසා කරුණා කරලා ඔබට දෙවන මාත්‍රාව ගැනීමෙන් පසු මෙම රෝගය ආසාදනය වුණේ නම් කරුණා කරලා මාස 3 පහුවලා මාස 6 සම්පූර්ණ වීමේදී පැමිණ එන්නත් කරණය සිදු කරන ගන්නා ලෙස කාරුණිකව ආයාචනය කරනවා. මේදී තවත් වැදගත් කරුණක් කියන්න ඕන නැවතත් අපි බොහෝ විට ඊළඟ සතියේ ඉඳගෙන අවුරුදු 20ට වැඩි අයවලුන් සඳහාද රජයේ විසින් එන්නත් කරණය බූස්ටර් තුන්වැනි මාත්‍රාව දීමට සියලුම විධිවිධාන සකස් කරමින් තිබෙනවා. ඒ නිසා කිසිදු පැකිලීමකින් තොරව පුළුවන් තරම් ඉක්මනට මෙම සති දෙක ඇතුළත මෙම එන්නත් කරන වැඩපිළිවෙලට සාර්ථක කර ගැනීමට අපිට සහයෝගය දෙන්න කියලා සියලුම ජනතාවගෙන් ආයාචනය කරනවා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමු වෙමු උදෑසන 6ට ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.